මහා සංගරත්ය වෙනුවෙන් අතු පැලක්වුවත් සකස්කොට පූජාකිරීම සියල්ල ලබාදුන්නා හා සමානයි කියන කාරණය. අපි සොමිනහෝස වඩාත් ශ්‍රේෂ්ට වන්නේ මෙවැනි පුුණ්්‍යය කටයුත්තා තනිවම සිදුකිරීමද පිරිසක් සමඟ එක්කො සිදුකිරීමද. සේනාසනයක් පූජාකරද්ද ඒ කාලේ එක උපාසක මහත්තෙක් ඔය කාරණය ගැන බුදුරජාණන් වහන්සගේම හ්වා. අහලා. බදුරජාන්හන්සගේ හවට පස තාාගතයන් වන්සේ වදාරයනව පසගතුමන යම්කිස කෙනෙක් තමන් කරන පින්කමට. තමන් දෙෙන සේනාසන දානයට තමන් පූජා කරන දාානයට පිරිසක් සම්බන්ධ කරගන්නවා. පිරිසක් සම්බන්ධ කරගෙන හැකි ආකාරයෙන් සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරගෙන කරන දානය තමයි මහත්ඵල මහා නිසංස වෙන්නේ. අතු පැලක් නමුත් සංගයාට සකස් කළ පූජා කරන්නේ සෑම කෙනෙකු ගෙෙන්ම වමනාබින් ගෙන්ද කැමැතිනත්නම් බලයෙන් හරි මේ කාරණය කියලදීලා. සම්බන්ධ කරගන්ටවනි මිස් වරගයාට ආදරිය කරනවාන. මේකතිදන මුදලි ටිනාකම නෙමී වැදගත්වෙන. ප්‍රමාණයන වැදගත්වෙන්නේ. ඒකාලයේ මේ කතාව කියද්දීමට මතක් වෙනවා. එක උපාසක මහත්තේ මේ වගේ දානයක්ක්ම දෙදන්නව නිත අයත් සම්බන්ධ කරගෙන ගෙල විශල් සංඟපිරිසකට ආරාධනා කලා බුදුරජාණන්ුවහන් සයඇතුළු. අරාධනා කරලා. මේ ධානය දැන් තමන් බොහෝ පිරිසක් එකතුවෙලා කරන්න බලාපොරොත්තුවෙන් නිසා ස්වාමින්ව පලත් දහනමක් එක ගෙරකට මේ විදිටේ නගරේ හිටපු ගොඩාල් දෙනනාට බෙදලදුන්න හස් ගානක තාරාධනා කළ. ඉතින් මෙයා සෑම ගෙදරකින් ධානයට අවශ්‍යකන කළමනා එකත කරගෙන ගිය අ සම් ආදම් කරගෙන. එක සිටුවරේ ගෙදරට ගයාාට ප හ ලෝබ සිතුුවේ ඇගි තුනකින් ික් ඇගි තුනකින් හල් ික් ඇගලි තුනක ටක් වෙන. එන්නේ අතරම මේ අනුවෝදම් වන නෙේ තමන්ට දෙන්න පුළුවන් ප්‍රමාණ ධනයක් දෙනවා මිසක්ම මිනිසුන්ගගේ හිංඟාකන කිය අපහස කරන්න ඉති ොහොම ්‍රදධාවන්ගේ ඇගිතුනෙෙන්දී පිටිට මේ ත්ත වෙනනම පි අරගෙන ධානය සකස් කරන්නකොට සෑම දානි භාජනයකටම සමසේමිය ඇ ඇටයක් ගාන අනවිදියට විසුරුවල බෙදල එදාන සකස් කලා. බුදුරජාණන් වහන්සේට මේ කාරණය සැලකලා. ඉතින් අර මහා සිටතුමා චරපපුරුසේක යොදවනවා යම් විදිහකින් මත් මේ ඇත්තමට අපහාසකලො මේත්ත ගාහතනය කරන්න කියලා. ඒගේ මිනිස්වේ කාල් හිටිය. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ල. බුදුරජාන් වසරන දනින් වැටල දානයවසන් වුණනාට පස්සේ ප්‍රකාශකන ස්වාමීි මංමේ ධානට මේ නගෙන සෑම කෙනෙක්මගේ සම්බන්ධ කරගත්ත. අසවල් සිටතුමා ධානයට බොහෝම අනු ග්‍රහයක් සැවවා ස්වාමින හැමෝටම පින් පෙත් අනු මෝදම් කරන්න. ඒ වෙලා තතාගතයන් වහස ිින් අනු ෝදන් කලා. අ සිටතුමාට ආරංචය වුණ මේ මපාසකුතුමාගේ තියෙන හොඳ හිත පිළිබඳව. ආරංචි වෙලලා සමාව ගන්නඕන කියලා. පාසක මහත්තකින් සමාවාරගෙන බුදුරජාණන් වහන්සේත් සමාවාරගෙන අවසාන කෝටි ගණන්නක ධනන්නේ මේ බුද්ධසාාසනය විසරවල් හැරිය. තින් එනිසා යම් කිසිගෙන යම් පින්කම කරනවනම් පුළුවන් තරන් සම්බන්ධ කරගන්න දන්න හැමෝටම කියන්නේ. ජාතිබේදයක් කුලබේදයක් වර්ගබේදයක් නිලතලබේදයක් මේ සාසනය පින්කම්වලට නෑ. නිසා සෑම කෙනෙක්ම බුදුසනතුළ එකතුවෙනවා. රජතුමාවත් මේ කුටියේ මේ විදිහටම වාඩි වෙනවා. වෙන යම් පුද්ගලේ කාවත්යේම දුගියෙක් මගේ කාවත් මේ විදිහර තමයි සලකන්නේ. බුද්ධසාාසනය ක්‍රමය එනිසා සිව්වානක් පිරිසම සම්බන්ධ කරගෙන දෙන දානය තමයි අග්‍රධානයවෙන්නේ. ඒවිතරක් නම දෙවියන්ට පවා මතක් කරන්නු අපි මෙහෙම සේනාශයක් සකස් කරන මේ විදර්ධයක් අපි පෝජා කන පර උදව්කරන්න ඒගොල ද් කරනව පහැදිලිීමම. එහම අධදැකීම අපට තියෙනවා නිසා බුදුරජාණන් වහන්සගේ ශාසනය දෙන දානයට කැදක් ලුණු කැදක් පූජාකරත්. පුළුවන් එක හාල් ැටේ ගාන ගයක් ගානිගල් එකතු කරන්න. ඒක තමයි මේ මිනිස් ලෝකයට කරන මහත්මානුගඩාය. එක සාමාන්‍ය නූනින් බැල්වට තේරෙන්නේ නෑ. එනිසා තමයි ලෝකේ වර්දවාගන්නේ.